මමත් ඊයේ කල්පනා කරලා ඉදිරිපත් කළ යුතු යෝජනා කිහිපයක් සකස් කරලා ගරු මන්ත්‍රීවරුන්ට අද උදේ බාර දුන්නා. ඒ දෙකම බලනකොට සුළු වෙනසක් තියෙනවා. මේ රට ඉදිරියටත් ගෙන යාම සඳහා ඇතිවෙච්ච මේ අර්බුදය සුබ ලකුණක් වශයෙන් සලකගෙන අපේ ප්‍රශ්න යටපත් කරලා එකම ජනතාවක් විසින් එකම රටක් හැටියට කටයුතු කරන්ඩ මේ කුඩා රට පත් කරගත්තොත් ඒක තමයි ඉතාමත්ම වටින දෙය. ඒ කාරණේ සාර්ථක වෙන බවක් පේනවා. මේ ඉදිරියට එන කාල පරිච්ඡේදයේ තුල ජාති භේද ආගම් භේද ඒ කිසිවක් නැතුව යහපත් පාලන තන්ත්‍රයක් මේ රටේ ඇති කර ගැනීමට ලොකු කුඩා සියලුම දේශ පාලන පක්ෂවර එකග වෙනවා ඇත කියන විශ්වාසයක් අප තුළ තියෙන. කෙටි කාලීන ප්‍රතිඵලවලට වඩා ත්‍රස්තවාදය උඩුදිවීමට ඉඩ නොදෙන ආකාරයට මේ රටේ නීති පද්ධතියත් සංහිඳියාවත් ඇතිකිරීමට අවශ්‍ය පසුබිම හා වාතාවරණය මේ නීති පද්ධතිය තුළින් සකස් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි බලාපොරොත්තු වෙනවා මේ එකිනෙක ජාති ආගම් අතර වෛරය ඇතිකරවන කතා සහ ක්‍රියාවන් කිරීම වැළැක්වීම පිළිබඳව පනතක් ගැනීම. මේ වෙලාවේ මේ රටේ ඇති වී තිබෙන තත්ත්වයෙන් දේශපාලන වාසියක් ගන්න නැතුව මේ යෝජනාවලිය අද ඉදිරිපත් කරලා නිකන් ඉන්නෙත් නැතුව අපි මේ සඳහා වැඩපිළිවෙළ සම්පූර්ණ සකස් කර සියලුම පක්ෂ නායකින්ගේ සහයෝගය ලැබෙනවා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එක පැත්තකින් ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන ගමන් අනිත් පැත්තෙන් ජනතාව තුළ විශ්වාසය සහ සමගිය ගොඩනගන්න අවශ්‍ය කටයුතු කරන ගමන් රටේ ප්‍රතිපත්ති මේ වශයෙන් වෙනස් කළ යුතු ඒ වෙනස් වීම ටික නව ලෝකයක් එක්ක තාක්ෂණයක් එක්ක ඒ ගැළපෙන ආකාරයට නවීන තාක්ෂණයක් පාවිච්චි කර ගනිමින් ඒ වෙනස් වීම ටික කරන්න සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ලැබෙයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම විශ්වාසය පළ කරනවා.